මහබැංකුව යට වුණත් පඩි වැඩි කරනවා නම් ඒක ක්‍රමවේදයක් තියෙන්න ඕනේ පඩි වැඩි කරන්න. එතකොට මෙතන රටේ මිනිස්සුන්ගේ මතයක් තියෙනවා මහබැංකුවේ කට්ටියට විතරක් පඩි වැඩි කරගත්ත අනිත් අයට පඩි වැඩි කරන්න එකඟතාවයක් දෙන්නේ නැහැ කියලා. හැබැයි එතන එක යම් ප්‍රශ්නයක් තියෙනවා. එතන ලොකු වැඩ කොටසක් කරනවා. එතන ඉන්න සීමිත ප්‍රමාණයක්. හැබැයි හැමෝටම පඩි වැඩි කරා නම් ඒක අසාධාරණයි. ඒක නිසා අපි කියන්නේ මේ වැඩි කිරීම එක ක්‍රමවේදයක් තියෙනවා නම් මෙහෙම ක්‍රමවේදයක් කියලා එහෙම ක්‍රමවේදයකට ඒ දැනුම තියෙන එහෙම අයට වැඩි කරත් කමක් නැහැ. හැබැයි මෙතන ඉන්න ඔක්කොටම වැඩි කරා නම් ඒක වැරදි. ඒක නිසා තමයි පාර්ලිමේන්තුවෙත් අපේ ආණ්ඩුපක්ෂෙත් අපි ඔක්කොගේම ප්‍රශ්නේ තියෙන්නේ. රටේ ජනතාවට අමාරුකමේ ඉන්නකොට එක පිරිසකට විතරක් පඩි වැඩි කරනවා නම් ඒක අසාධාරණයි. දැන් උතුමාලා මේ මහ බැංකු ස්වාධීන කරලා දීපු පණත නිසා තමයි මේක කරා කියලා කියන්නේ. ඇත්තටම ඔබතුමාලට ඒ වෙලේ තේරුම් නැද්ද මේක මෙච්චර භයානකයි කියලා? මේ රටේ හැමෝම කියන ස්වාධීන ආයතන පිහිටවන්න කියලා. ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන කරන්න කිව්වා. එතකොට ස්වාධීන කොමිෂන් සභා පිහිටවලා තියෙන මේ ඔක්කොම කරලා තියෙනවා. හැබැයි එහෙම ආයතනයක් ස්වාධීන කරා කියලා හිටන් ඒ ආයතනේ Tamanට ඕන ඕන කටු කරන්න මේ ස්වාධීන වෙලා තියෙන. ඉතින් රටකට යහපතක් වෙන්න තමයි ආයතන ස්වාධීන. ඒක දේශපාලනඥය අතපොවනවා කිව්වා. පෞගේ කාලේ මහ බැංකුවට අතපොවල රට වැට්ටුවා කිව්වා. ඒක නිසා තමයි ස්වාධීන ආයතන බවට ඒ ආයතනේ තියලා තියෙන්නේ. මම අපි හිතනවා මහබැංකුව අධිපතිතුමා ඇතුළේ ඇය මේ කාරණේ හොඳට තේරුම් ගන්න යම් කටයුත්තක් කරා. ඉතින් ස්වාධීන කරන්න කියලාත් මේ රටේ මිනිස්සු කිව්ව දේශපාලන අතපොවීම එපා කියලා. කථානායකවරයාට දැන් මේ විශ්වාසභංගය ගෙනාවනේ බාර දුන්නා. කොහොමද වෙන්නේ මේ අපේ අදහස තියෙන්නේ ඒ විශ්වාසභංගය ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ගේන්න කියලා. පාර්ලිමේන්තුවට ඉක්මනින්ම අරගෙන මේක විවාද කළා හිටන් විශ්වාසභංගය ගෙනාවපු ඒගොල්ලන්ට මේක දිනන්න පුළුවන්ද කියලා හිටන් ඔබට බලන්න පුළුවන් විශ්වාසභංගය ගෙනාව දවසට. ඒ නිසා කථානායකතුමාගේ පැත්ත අපි හිත ගන්නවා. ඒගොල්ලෝ කියන විදිහට කථානායකතුමා කටයුතු කරනවා නම් හොඳයි. එහෙම නැති වුණාම තමයි මේ හොඳ නැත්තේ. හැබැයි කථානායකතුමාත් එක්ක අපේ අයට පොඩි ප්‍රශ්නයක් තිබුණා. හැම වෙලෙම විපක්ෂයේ පැත්තට තමයි ගන්නේ කියලා හිටන්. එතකොට කථානායකතුමාට දැන් දෙපැත්තම නැති වෙනවානේ. ඒ නිසා අපි කථානායකතුමා ආරක්ෂා කරනවා. කථානායකතුමා හරි තීන්දු අරන් තියෙනවා. ඒ නිසා මේ අයට යම්කිසි තමන්ගේ වාසියට වැඩක් නොවුනොත් එයා හොඳ නැහැ. ඒ නිසා කථානායකතුමා ආරක්ෂා කරනවා. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ.